විපතේ අද මම ඔයගලට කියන්නන්නේ මගේ වීඩියෝ එකෙන් 2016 දෙවෙනි පේපර් එකේ ටෙස්ට් 13 එක තමයි මම ඔයගලට අද කියලා දෙන්නේ 13 එක ඉඳන් කියලා දෙනවා දැන් බලමු මේ මේ ඉන්ස්ට්‍රක්ෂන් ටික මේ විස්තර ටික මම බෝඩ් එකේ ලියලා තිනවා බලමු අපි මොනවද කියවෙන්නේ කියලා මෙතන තියෙනවා read the following rules කියවන්නලු following rules rules කියන්නේ නීති වලට මේ නීති වගයක් ලියලා තියෙනවා To be observed, observed by the visitors. Visitors can be invited to a factory. The factory can be invited and members of a library. Library can be invited to a family and can be invited to a family. ඊට පස්සේ මොකද කරන්නේ put them in the correct column. ඒවා හරි column එකට දාන්න ඕන. Library එකට අදාළ ඒවා මෙතනින් තෝරලා එතන column එකට දාන්න. Factory එකට අදාළ ඒවා මෙතනින් තෝරලා ඒ column එකට දාන්න. හැබැයි ඔයගොල්ලෝ දාන්න වෙන්නේ write the letter. මේ rule එකේ letter එක තමයි දාන්න ඕන දෙන්න. Write the letter of each rule. සෑම rule එකම in the correct column. හරි column එකට දාන්න. ඒකේ letter එක The first one is done for you. පළවෙනි එක ඔබ වෙනුවෙන් කරලා තියනවලු. මේ දෙන්නේ first එකේ තියෙන මොකද්ද කියලා අපි බලමුකෝ. දැන් observe වෙනවා කියලා කියන්නේ මෙතන වචනයක් තියෙනවා ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන. නිරීක්ෂණය වෙනවා. දකින්න ලැබෙනවා කියන එක. නිරීක්ෂණය වෙනවා කරනවා ඕන තේරුමක් ගන්න පුළුවන්. දැන් first one එක තමයි do not tear. Do not tear or damage books. Magazine, no newspaper. Do not tear. Tear කියන්නේ දුවේ පුතේ ඉරනවට කියන්නේ. ඉරනවා. එහෙම නැත්නම් damage කියන්නේ හානි කරනවා. දැන් මේ tear කියන වචනේම එම අකුරුමයි අපිට tear කියලා ශබ්ද කරන්න පුළුවන්. Tear කියන්නේ කඳුළු වලට. එතකොට මෙතන tear කියලා pronounce කරොත් එහෙම ඉරනවට කියන්නේ. Do not tear. ඉරන්නේ පාළු. Damage කරන්නේ පාළු පොත් වලට magazines වලට හෝ newspapers වලට දැන් මේක නොතේරුණත් අපිට මේක හරි ලේසි දාන්න මේ books කියලා තියෙනවානේ ඉතින් library වල books තියෙන්නේ දැන් මේක නම් දීලා තියෙනවා ඒ උත්තරේ දාලා තියෙන්නේ ඊට පස්සේ බලමු ඊළඟ එක මොකද්ද කියලා all visitors must wear සියලුම visitors ලා එන අය must wear wear කියන්නේ පළඳින්න ඕන නැත්තම් අඳින්න ඕන කියන එක මෙතන පළඳිනවා කියන තේරුම එන්නේ පළඳිනවා පළඳින්න ඕන එන ඩෙන්ටිෆිකේෂන් බැජ් එකක් ඩෙන්ටිෆයි කරනවා කියන්නේ හඳුනා ගන්නවා ඩෙන්ටිටි කාඩ් කියලා කියන්නේ හඳුනා ගැනීම පත්‍රයට හැඳුම්පතට ඩෙන්ටිෆිකේෂන් කියන්නේ හඳුනා ගැනීම බැජ් එකක් පළඳින්න ඕන ඕල් විසිටර්ස් සියලුම විසිටර්ස්ලා වෙයා පළඳින්න ඕන හඳුනා ගැනීම බැජ් එකක් දැන් අපි ලයිබ්‍රියට ගිහිල්ලා අපි දන්නවා එහෙම එකක් නැහෙනේ. එතකොට එහෙනම් අද එක එහෙනම් අනිවාර්යෙන් ඉන්න ඕන අපි මේ ගම උත්තර ටික දාමු B වලට එන්න ඕන. B. B එන්න ඕන ෆැක්ටරි වලට. B එක එන්න ඕන කොටද ෆැක්ටරි වලට. ඊගාට කියනවා keep complete silent. Keep කියන්නේ තබන්න කියන එකයි තබනවා. Complete කියන්නේ සම්පූර්ණ කියන එකයි. දන්නවනේ ඒක. සම්පූර්ණ පූර්ණ වශයෙන් කියන එක සයිලන්ස් එකක් තියෙනවා බලන්න මේ වචනේ විතරක් දන්නවා වුණත් ඔබට කරන්න පුළුවන් ඉතින් සයිලන්ස් එකක් තියෙන්නේ කොහෙද හැම වෙලාවෙම ලයිබ්‍රරි එකනේ ඉතින් මේ වචනේ විතරක් අපි මෙවා තේරුම් ගන්න බැරි වුණත් අපිට ලකුණු ගන්න පුළුවන් සයිලන්ස් කියව ගාම ලයිබ්‍රරි තමයි එන්නේ මොන්නේ ලයිබ්‍රරි ගිහිල්ලා තියෙනවා දන්නවනේ එතකොට ඒක අපිට උත්තරේ දාන්න පුළුවන් ඒවට අපි මේ ටික ඔක්කොම කරමු අපි දෙන්නු ලබා ගන්න එපැයි ඕල් ද ටයිම් හැම වෙලාවෙම නිශ්ශබ්දතාවයක් තබා ගන්නලු Do not disturb. Disturb කරන්නේ පාළු බාධා කරන්නේ පාළු. ඉතින් අපිට C එන්න ඕන library කියන එකට. ඒ සින් දාන්න පුළුවන් නේ. ඊළඟට අපි බලමු small children are not allowed on the manufacturing floor. Small children පුංචි ළමයින්ට not නැහැලු allowed කියන්නේ ඉඩ දෙනවා. ඉඩ දෙනවා. Not allowed කියන්නේ පුංචි ළමයින්ට ඉඩ දෙන්නේ නැහැලු on the manufacturing floor එකට යන්න. Manufacturing කියන්නේ නිෂ්පාදන කියන එකයි. නිෂ්පාදන floor කියන්නේ ඒ තට්ටුවට යාන්ත්‍රයට යන්න දෙන්නේ නැහැලු. ඒ කොටසට යන්න දෙන්නේ නැහැ. අපි එක කොටක් තියමු කියන්නේ.
ඒක ලොකු වචන වර්ගයක් තියෙනවා small children are not allowed කිව්වට අපිට ඕන නිකම් දාන්න පුළුවන් එක මුංචි ළමයින්ට ඉඩ දෙන්නේ නැහැ යන්න. ඉතින් අපි බලමු ඒක වඩා ගැලපෙන manufacturing flow කියලා එකකුත් තියෙනවා. ඉතින් මේ වචනේ දැනගත්තොත් නම් කලහැකි ඒක ටිකක් අමාරු වචනයක්. manufacture කියන්නේ නිෂ්පාදනය කරනවා. ඒකෝට manufacturing flow එක කියලා ගුවාම ඒක ඉන්න ඕන D අපි උත්තරේ දාමු. D ඉන්න ඕන උකටද factory වලට තමයි ඉන්න ඕන. D ඊළඟට අපි බලමු reference materials are not allowed to be removed. ඒතර නම් තියෙන වචන ටිකක් ලොකු වචන වර්ගයක් තියෙන්නේ නේද? reference materials කියලා කියන්නේ අපි library එකට ගියාම අපිට දකින්නට ලැබෙන කතන්දරයක් reference කියලා අංශය. ඒ කියන්නේ පොත් කියවලා තියලා ඉන්න පුළුවන් අංශය. හරිද? කියවලා බලලා තියලා ඉන්න ඕන. reference materials are not allowed. allowed කියන්නේ මම මුලින් ලියුවා ඊට දෙනවා. මේ reference material කියන්නේ මෙතන අර materials කියන්නේ මෙතන පොත්. ඒ reference ගන්න පොත් අපිට කියවන්න දෙන පොත් not allowed දෙන්නේ නැහැලු remove කරන්න. remove කරනවා කියන්නේ ඉවත් කරගෙන යන්න කියන්නේ අරන් යන්න දෙන්නේ නැහැ. borrow කරන්න දෙන්නේ නැහැ. අපිට මේ වගේ එකක් තියෙන්නේ library එක. ENN ඕනෙ දෙන්න. produce your membership produce කියන්නේ ඉදිරිපත් කරන්න ඕබගේ membership card එක. අන්න ඒක නම් ලේසි වචනයක් නේද? produce කරනවා කියන්නේ මෙතන ඉදිරිපත් කරන්න ඔයාගේ membership card එක ඉදිරිපත් කරනවා. ඔයාගේ membership card එක වෙන්නේවා it is asked for. කොයි වෙලාවෙ වුණත් කොයි වෙලාවෙ හරි ඕන වෙලාවක කොයි වෙලාවෙ වෙලාවෙ අහුවත් ඉදිරිපත් කරන්න for. එතකොට දැන් මෙතන membership card එක දුවාම අපිට ඒකින් මේක උත්තරේ හොයාගන්න පුළුවන්. හැබැයි උනාට අපි බලමු මේ වචන ටික දැනගෙනම කරන්න. එතකොට ප්‍රොඩියුස් කරනවා කියන්නේ ඉදිරිපත් කරනවා membership card එක කියලා කියන්නේ සමාජික card එක වෙන්නේව it is asked for කොයි වෙලාවෙක ඇහුවත්. එතකොට ඒ අදහසින් අපිට ඉතින් ඒක අනිවාර්යයෙන්ම library එකේ ඉපැයි එනං F එක දාන්න පුළුවන් ඉතින් අපිට. ඊළඟට follow all safety warning sign. follow කියන්නේ අනුගමනය කරන්න නැත්තම් පසුපස යන්න එතන නම් අනුගමනය කරන්න. follow අනුගමනය කරන්න අනුගමනය කරනවා. safety කියන්නේ ආරක්ෂිත. ආරක්ෂිත warning sign. අනතුරු සංඥා ලකුණු warning කියන්නේ අනතුරු අඟවනනේ අනතුරු sign කියන්නේ සංඥා වලට. සංඥා ලකුණු අනුගමනය කරන කියන්නේ අනතුරු ලකුණක් තියෙනවා නම් එතන ඒක ගැන අවධානය යොමු කරලා කටයුතු කරන්න ඕන. watch for hot or sharp surface. විශේෂයෙන්ම අපි බලන්න ඕන watch කියන්නේ බලන්න ඕන මෙතන hot තැනක්ද sharp කියන්නේ තිබුණු කැපෙන තැනක්ද surface මතු පිට ඒ මොනවද අපි අතපය ගල වල ඇයිද factory එක ගියාම එහෙම නේ අපි කල්පනාවේ යන්නේ. ඒක අනිවාර්යෙන් ඉන්නේ ජී factory වලට එන්නේ. ඊළඟට do not leave any of your belongings. do not leave කියන්නේ හැර යනවා, දාලා යනවා, හැර යනවා, තියලා යනවා. තියලා යන්න එපා any of your belongings. ඔයාට අයිති කිසිම දෙයක්. belongings කියන්නේ අයිති දෑ. අයිති දෑ. on the study table. study table කියන්නේ කිසිම පුතේ අපි මේක හොයා ගන්න පුළුවන්. study table කියන්නේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙන වචනයන්නේ. ඉතින් මේක තියෙන අනිවාර්යෙන් කොහෙද? library එකේ. library උඩ කිසිම ඔබට අයිති දේවල් දාලා යන්න එපා study table උඩ කියලා අපි කියලා කියන්නේ. ඉතින් library තමයි කියන්න ඕන H. ඉතින් දැන් මේවා ලොකු වචන ටිකක් සමවට නොතේරුණත් මේ study table කියලා තේරෙනවා නම් ඉතින් උත්තරේ හොයා ගන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම වචන ඉගෙන ගන්න ඕන. wear the safety glasses. ඒ වගේම wear කියන්නේ පළඳින්න කියන එකයි අඳින්න පළඳින්න කියන එකයි මම ඔයාලට සඳහන් කරා. පළඳිනවට safety glasses ආරක්ෂිත glass දාන්නවලු provided near production line. provided කියන්නේ සපයලා කියන එක. සප යනවා near production line නිෂ්පාදන line එකේ ඒ නිෂ්පාදන අංශයේ සපයලා තියෙන safety glasses දාන්නවලු. ඒක ඉතින් අනිවාර්යෙන් එනවා මොකද යුත්තේ? ඒක ඉන්න ඕන factory එකටනේ. නේද? ඒක J ඉන්න ඕන. ඒ වගේම in the case of an emergency. in the case of emergency කියන්නේ emergency අවස්ථාවක. අවස්ථාවකදී ask your guide. ask කියන්නේ විමසන්න ඔයාගේ guide එකෙන් උදව්වක්.
ඒකත් ඉමර්ජන්සි අවස්ථාවේ ඉන්න බැක්ටීරිය වලනේ කේ අපිට මේකට යොදන්න පුළුවන්. එතකොට දැන් අපි ඔක්කොම දාලා තියෙනවද බලන්න. A B C D E F G H ඒ වගේම I එකම අපි මගේ ඇල් දිනවා. ඒ වගේම audio visual materials. Audio visual material can be kept only for 2 days. දින දෙකකට විතරයි audio කියන ඒවා visual material තියන්න පුළුවන්. Audio visual කියලා කියන්නේ audio කියන්නේ ඇහෙන, video කියන්නේ පෙනෙන. ඔබ අහලා ඇති මේ වචන. ඒ වගේ ඒවා ඔබට දවස් දෙකයිලු තියාගන්න පුළුවන්. Can be kept kept කියන තබා ගන්න පුළුවන් only for 2 days. ඉතින් ඔය දින දෙකකට දෙන කතාව කිව්වත් මේක හිතලා guess කරන්න පුළුවන්. මේක library අදාළ එකක් තමයි. අපි I යොදමු මෙතන. එතකොට මම දැන් අපි චෙක් කරලා බලන්න ඕනේ මේකක් මගේ අරිනවද කියලා විශේෂයෙන්ම කරලා නැවත බලන්න ඕන ඔක්කොම උත්තර ටික දැම්මලාද කියලා. හොඳයි අපි ඊළඟට test 14 වලින් හමු. Test 14 වල තියෙන්නේ අපිට තියෙන කොටස් දෙකක් ඒක ලෙටර් එකක් තියෙනවා ඒ වගේම paragraph එකක් තියෙනවා. අපි මේකේ මුලින්ම ලෙටර් එක කියලා යමු. දැන් ඔයගොල්ලන්ට කැමති විදිහට මේ දෙකෙන් එකක් තෝරගෙන ලියන්න පුළුවන්. මුලින්ම මම මේ වීඩියෝ එකේදී ලෙටර් එක කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. You are the secretary of the English Literary Association. ඔයා තමයි secretary කියන්නේ ලේකම්නේ. ඒක දන්නවනේ දුරපතාලා. English Literary Association එකේ English සාහිත්‍ය සංගමය of your school. ඔයාගේ ඉස්කෝලේ. The members have decided. ඒ සමාජිකයෝ have decided කරනවා කියලා කියන්නේ තීරණය කරනවා. තීරණය කරනවා. Have decided කියන්නේ තීරණය කළා තියෙනවා කියන එකයි. මේක present perfect වාක්‍යයක්. සමාජිකයෝ තීරණය කළා තියෙනවා to make a visit. Make a visit කියන්නේ බලන්න යන්න to the National Museum. මොකක් බලන්න යන්නේද? National Museum එකට යන්න තීරණය කළා තියෙනවා කොළඹ වල තියෙන. ජාතික කෞතුකාගාරයේ museum එකට යන්න. Write a letter to the director. National Museum. National Museum එකේ ඩිරෙක්ටර්ට ලියුමක් ලියන්න ඕන. අධ්‍යක්ෂතුමාට ලියුමක් ලියන්න ඕන. Use 100 words. වචන 100ක් පාවිච්චි කළා. ඒකෙදි include කරන්න ඕන. Include කරනවා කියන්නේ ඇතුළත් කරන්න ඕන. ඇතුළත් කරනවා අපි ලියුම ලියනකොට ඇතුළත් කරන්න ඕන මෙන්න මේ කාරණා ටික. Date එක කියන්න ඕන කවද්ද එන්නේ කියලා, time එක කියන්න ඕන බලන්න එන. ඒ වගේම number of participants සහභාගී වන සංඛ්‍යාව ගැන. Participant කියන්නේ සහභාගී වන්නන්. වන අයට තමයි participant කියන්නේ. ඒ වගේම අපි request කරන්න ඕන see the special collection. Request කියන්නේ ඉල්ලා සිටිනවට. ඉල්ලා සිටිනවා. ඉල්ලා ඉන්න ඕන see the special collection example එක old coin. All coins බලන්න ඕන කියලා. කියන්නේ පුරාණ පැරණි කාසි ටිකක් බලන්න අවස්ථාව දෙන්න කියලා ඉල්ලා හිටින්න ඕන. ඒ වගේම to get a service of a tour guide. සංචාරක මග පෙන්වන්නේගේ සර්විස් එක ගන්න මෙල්ලුමේ ඇතුළත් කරන්න ඕන. ඒ වගේම ask කියන්නේ විමසන්න ඕන, ඉල්ලා හිටින්න ඕන. Permission කියන්නේ අවසරයටනේ. Ask කියන්නේ ඉල්ලා සිටිනවා. තහනවා. ඒක ෆොටෝග්‍රාෆ් ෆොටෝ ගන්න පුළුවන්ද කියලා, ඡායාරූප ගන්න පුළුවන්ද කියලා ඒකට අවසරය ඉල්ලා ගන්නවා. ඒ වගේම to have lunch. Have lunch කියන්නේ ලන්ච් එක ගන්න. දවල් කෑම ගන්න, ආහාරය ගන්න. Premises කියලා කියන්නේ යම්කිසි ප්‍රදේශයකට අයිති දේ. අයිති දේ. කියන්නේ දේ දේ පොළතුර කියන්නේ museum එක තුලදී ඒ පරිසරයේදී ආහාර ලබා ගන්න පුළුවන්ද කියලා ඒකට ඉල්ලීමක් කරන්න ඕන අවසර දෙනවා කියලා. දැන් මෙන්න මේ ටික අතුලත් කරලා තමයි ලෙටර් එක ලියන්න ඕන. දැන් අපි ලෙටර් එක ලියනකොට මුලින්ම ලියන්න ඕන දැන් මෙතන මෙහෙම තියෙන you are the secretary කියලා කියන්නේ, ඔයා secretary කියලානේ. ඒතර ඔයා secretary කියලා හිතාගෙන තමයි මේ ලියුම ලියන්න ඕන. ඒතර ඔයයි ලියන්න ඕන. එතකොට දැන් අපිට එකටකින් නමක් දාන්න පුළුවන් මෙතන දාලා the secretary English Literary Association ඒ තියෙන මෙටි ගේම දාලා ඔබලන්ට කැමති ස්කෝල් එක නමක් දානවා. කැමති දැන් දාලා මේ වගේ ඩේට් එක දාලා ලියන්න පටන් ගන්න. ඒතකොට ලියන්නේ කාටද? මේ ලියුම ලියන්නේ write a letter to the director National Museum Colombo. The director the National Museum
kalambu kila dhamma, dia sir kila dhamma, dala, ito wala api may liuma liyana wakada dha, eka mula dha dhamma may liuma liyana wana, wuno kila dha, api dha, meka palan niyana awasara dhenna kila ni liyana wana, requesting permission, awasara ilana wana, bisi balana, to the national museum, jatika, kautuka karya balana, awasara ilala tamai, meka liyana tiye. Itu kotnya yang api headline nih kak, memang kayak raja kari lumbu ke dana, dan malah nih stresi ke dana tini bidi ya, memang kayak headline nih kak dana tino, itu sila dia sel kira dana tino, dana, itu nih api mega tina karna doper kan jangan balon, dan api kau tuh nih yang nih English Literary Association nih ke sama aja kau tamai yang nih, tapi api tadi ini pertanggaan pulang ya kema, English Literary Association of, tapi ya kita nih US School kira nih, api ya kak dana nih nah US School kira. English Literary Association of our school itu kota has decided kira tiyene den api English Literary Association eka teerane karapu widiyata thamai mama liyanne has decided kiyala den meke tiyene samajika teerane kala kiyala ne enda etata singular widiyata yanne sangvidhane kiyenna na etata has enne has decided ona apita meke liyanna puluwan our members have decided kiyala thonna danna puluwan English Literary Association of our school kiwoth e gila naththam metanna apita mulata denna hakki the members of English Literary Association members of kiyala denna nam metenta have dala kiyanna puluwan ona mataka tiya gannawa have has decided to visit national museum kiyala dinayak dannawa balanna thirne kala thiyena jathi kautukagare dinaya dana on 10th kiyala dala january mama demma meka obolanta kemathi dinayak danna puluwan eka adala labai din me adala dinayak galapena dinayak danna ona 2017 at 10 am kila mama demma ude 10 ta kila onna mata obolanta 8 danna puluwan 9 danna puluwan so e nisa we need your kind permission da api me avasarana illanne requesting permission ne we need your kind permission apita ona oyage karunawanta avasaraya kiyana ekai dan mehema dan man hondai neka thamai kiyana kame kind permission on due date me niyamita dini and time me date ekedi time ekedi apita avasaraya denna kiyana eka thamai oy kiyanne okiya etoda apita dan metana danna ona number of participants ekak athulat karanna there will be ehi indivi kiyana adasai meke theruma there will be 75 participants ඔන්න කැමති ගානක් දාන්න මම දැම්මා 75 දිනේ පාර්ටිසිපන්ට්ලා ඉන්නේ including 3 teachers including කියන්නේ ඇතුළත්ව කියන එකයි include කියන එක නෑ මම මෙතන ලියුවනේ ආයෙත් නෝන්නේ teachersලත් ඇතුළුව 75 දිනක් විතර ඉන්නවා we kindly expect ඒ නිසා කරුණාවෙන් බලාපොරොත්තු වෙනවා ඔයාගේ permission to see the Special collection of coin. Ada metana meka thiyena request to see the special collection kiyala man eka liwwa yata. Me balanna be kindly expect api karunara expect kiyanne balaapuruththu wenawa kiyana ekai. Expect kiyanne balaapuruththu wenawa. Api karunaren karunikawa balaapuruththu wenawa oyage permission eka to see the monawada ara old collection ne. Special collection of all coins eka liyena and get the service of a tour guide e wage me tour guide kenekki sewaya gannat api balaapuruth wenawa me kaarana tika okkoma liyanna puluwan also we hope you are kind permission to get the photograph e wage me oyage kaarmika avasare apita labei kiyala hitena photograph ganna and have the lunch e wage me lunch ekak ganna premises me bhumi pradeshe Tiyo oi tika deng apda oi kila tina karna di koko oi kia una ne deng kia oi tika koma di la bela ni kara aji kari di uba ika te runga no na ite inta mete na api di ene kina ke ite seke li uba ia wage ma mete ni e di uma kaka di ane kia li uba tena me kam ke ling asan kara no na api asan kara no kota ita kota deng awa shi karna di kaki la tino amma mete na mete na tihe mete ni li uba Dan me siya luma me kota se මෙන්න මේ කෙලින්ම තමයි එන්න ඕන. Thank you කියලා ස්තුති කළා. You are faithfully ඔබ විශ්වාසවන්ත කියලා දැන් මගේ ජීවිතයක් පෙරලා කියලා කියන්නේ. ජගත් පෙරේරා
the secretary of English Literary Association කියලා මෙන්න මේ කොටස මෙන්න මෙතෙන්ටයි එන්න ඕන ඕන මතක තියාගන්න ඕන මෙතෙන්ට එමෙන්නේ මේ ලියන්නේ මේ මන්කම් නිසා මෙතන ලිව්වේ එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු ඊතර ප්‍රශ්න සංග good luck